දවසේ ජනපති මන්දිරයට ගිය අයට වැඩ වර්ණින්න යන එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. ජනාධිපති මන්දිරයේ ඇතුළු පරිපාලන මධ්‍යස්ථානවල තිබී හඳුනාගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොට පොළ වෙත යැවූ පසු ඒවායේ හිමිකරුවන් කිසිවෙකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් අඩ්මිරාල් විශ්‍රාමික ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කළා. යම් කිසි හේතුවකින් ඔවුන් වර්ධකරුවන් වුවහොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර කියා සිටියේ රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවෙකුටවත් යෑමට නොහැකි වුණු ඇති බවයි. හිටපු අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ විදෙස් ගමන් බලපත්‍ර සැකසීමේදී ලබා ගැනෙන ඇඟිලි සලකුණු රටින් පිටව යෑමේදී සසඳා බැලෙන ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේවත් 27 වෙනිදා එක් වෙමින් වීරසේකර මෙම කරුණු පැහැදිලි කළා. හොඳයි, ඉතින් අරගලයට සහභාගී වූ පුද්ගලයන්ට මේ කරන්න යන වැඩපිළිවෙල ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.